මර්වින් සිල්වා ඇමතිතුමා අද විශේෂ මාධ්‍ය හමුවක් කඳවා තිබුණා. ඒ ඔහුගේ අලුත්ම තීරිය ගැන කියන්න. මේ අතරේ ඇමතිතුමාට විරුද්ධව ඇතැම් ප්‍රදේශවල උද්ඝෝෂණත් සිදු කෙරුණා. හැබැයි කවුරු කොහොම උද්ඝෝෂණ කළත් දඬුවම ලැබපු සමෘද්ධි නිලධාරියා නම් කියන්නේ ඇමතිතුමා තමන්ව ගස් බැඳපු එක හරියටම හරි කියලායි. කැලණියේ ඩෙංගු මර්ධන වැඩසටහනකට ආපු නැති M.I. මාසූර් කියන සමෘද්ධි සංවර්ධන නිලධාරියාට තමයි මර්වින් සිල්වා ඇමතිතුමා පහුගියදා මේ දඬුවම ලබා දුන්නේ. ඒ දඬුවමට එරෙහිව පහුගිය දින කිහිපය පුරාම සමෘද්ධි සංගම් සහ වෘත්තීය සමිති විවිධ විරෝධතා සිදු කළා. ඒ අය නම් කියන්නේ ඇමතිතුමා කරපු වැඩේ වැරදි කියලා. මේ සමෘද්ධි නිලධාරීන් පිරිසක් ඊයේ කිරිබත්ගොඩ නගරයේ සිදු කළ විරෝධතාවක්. මේ විරෝධතාවට ඉස්සෙල්ලා තවත් විරෝධතාවක් පැවැත්තුණා. ඒ මර්වින් සිල්වා ඇමතිතුමා කරපු වැඩේ හරියටම හරි කියලා. ඒ උද්ඝෝෂණය කළේ මර්වින් සිල්වා ඇමතිතුමාට ආදරය කරන පාක්ෂිකයෝ. කවුරු කොහොම මොනවා කිව්වා දඬුවමට ලක් වූ නිලධාරියා ඊයේ උදේ මර්වින් සිල්වා ඇමතිතුමාගේ ගෙදරට ගියා. එදා ඇත්තටම මගේ දරුවා අසනීප නිසා මට මේ නිලධාරීන්ටත් එමතුමාටත් මට දැනෙන් දෙන්න බැරි වුණා. ඇත්තටම මේ වරද මගේ කැමැත්තෙන්ම තමයි මම බාරගත්තේ. එමතුමත් කෙලින් පුද්ගලයෙක් නිසා මමත් අවංක පුද්ගලයෙක් නිසා කැලණි ආසනයේ වැඩ කරන එක්කෙනා මම කිසිසේත් එමතුමාට හැරෙව රජයට හැරෙව මම උද්ඝෝෂණයක් කරන්නේ නැහැ. ඒ වාසිය අරගෙන ජේපී UNP කට්ටිය මේක ප්‍රයෝජනට ගන්න එපා. මේ වරද මගේම වරදක් නිසා මම පිළිගත්තේ. මම ඉදිරියට මේ වැරදි මගෙන් සිදු වෙන්නේ මම එමතුමාත් එක්කත් කැලණි ආසනේ සංවර්ධන කටයුතු වලට මම එමතුමාත් එක්ක ඉන්නවා කියලා මම ප්‍රකාශ කරනවා. තමන්ට එරෙහිව ඉදිරිපත් වන චෝදනාවන්ට උත්තර දෙන්න මර්වින් සිල්වා එමතුතුමාත් අද මාධ්‍ය හමුවක් ඇඳවලා තිබුණා. මේ ඩෙංගු රෝගය පියවහ ගිහිල්ලා දරුව මැරෙන්න මිනිස් පවුලේ සමාජිකයන් මැරෙන්න දීලා අනේ මගේ වැඩක් කරගෙන මට නිකන් ඉන්න පුළුවන්. අලුත් න්‍යායක් මීට පස්සේ මම තීන්දුවක් ගත්තා මේකෙදි. සමුලිල්ධාරියෙක් වේවා කවුරු හරි මගේ ආසනය තුල වැරද්දක් කරොත් මම බුලත් අතක් කරන් දී ගිහිල්ලා අනේ බොහොම හොඳයි. ඔයා වැරදට ආවේ නෑනේ. ඔහොම ඉන්න. බොහොම වැදගත්. මෙන්න බුලත් අත. හැමෝටම මේක දැන් ඒක අපි අනුගමනය කරන්න තීන්දුව කරා. ඉතින් මිනිස්සුයල්ල මට කිව්වොත් සර් මෙතන රාජකාරී නෑ. මෙතන කුණු ගොඩ ගැහිලා. මම නම් බුලත් අතක් කරන් ගියේ ඔයගොල්ල කැමති දෙයක් කරන් ගිහින් ඒගොල්ල හම්බෙන්න. ඒක ජනතාවට බාරයි.